විශේෂයෙන්ම මේ පුවත්පතේ සඳහන් කරලා තියෙනවා පාසල් නිලැඳුම් දෙන්න තාමත් කිසිම ලෑස්තියක් නැහැ. සිසුන් ලක්ෂ 45ක නිලැඳුම් කොට උඩ. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා වගකියුතු මාධ්‍ය ආයතන හැටියට යම් ප්‍රකාශයක් එහෙම නැත්නම් යම් ලිඛිත යම් කාරණයක් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේදී මේ පිළිබඳව හොඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ඒ මාධ්‍ය සදාචාරය මම හිතන්නේ ඉදිරියට පවත්වාගෙන යනවා නම් හොඳයි කියන එක. මොකද අපි පැහැදිලිවම කියනවා රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා දරුවන්ට ආදරය කරන නායකත්වයක් හැටියට විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව සියලු පහසුකම් ලබා දීමේ වගකීම මගේ අමාත්‍යාංශයට පැවරලා තියෙන නිසා ඒ පැවරපු වගකීම නිවැරදිව ඉටු කිරීමටත් ඒ වගේම මොන අභියෝග ආවත් ඒ දරුවන්ට ලැබිය යුතු යම් දෙයක් තිබේ නම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ අනිකුත් සියලුම අවශ්‍යතාවලදී අපේ සහයෝගය අපි උපරිම ලබා දෙනවා. මොකද රජය මේ වන විට මොනතරම් අභියෝග රාශියකට මුහුණ දුන්නත් දරුවන්ගේ අධ්‍යාපනය ගැන වැඩි අවධානයක් යොමු කරා. ඒ නිසාම තමයි 2022 වර්ෂයේදී අයවැයෙන් 7.51 මුදලක් වෙන් කරලා තියෙන්නේ. ඒ දරුවන්ගේ අධ්‍යාපනය දරුවන් දැනුමෙන් කුසලතාවෙන් හොඳ ආකල්පවලින් පිරිච්ච දරුවෝ නිර්මාණය කරන්නට නම් ඒ දරුවන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දිය යුතුයි. ඒක නිසා රජයක් හැටියට රජ හැම මොහොතකදීම අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මුදල් ඇමැතිතුමා අපට උපදෙස් ලබා දීලා තියෙන්නේ දරුවන්ගේ කටයුතු වලදී ප්‍රමුඛත්වය ලබා දීලා ඒ කටයුතු ඉටු කරන්න කියලා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ දරුවන්ට නිලැඳුම් ලබා දීමේදී අපි ගිය වර්ෂය තුල දැන් වසර දෙකකට ආසන්න කාලයක් පාසල් නොපැවැත්වුවත් අපි නිලැඳුම් ලබා දීලා තියෙනවා දරුවන්ට සම්පූර්ණම මේ 145ටම නිලැඳුම් ලබා දීලා තියෙනවා, පෙළපොත් ටික ලබා දීලා තියෙනවා, ඒ වගේම සපත්තු දුෂ්කර බොහොම අහිංසක දරුවන්ට ඒ දේවල් ලබා දීලා තියෙනවා. රක්ෂණය අපි නිවැරදි ක්‍රමවේදයක් යටතේ නැවත ආරම්භ කරලා තියෙනවා. වැරදි ක්‍රමවේදයකට ගියපු රක්ෂණ ක්‍රමවේදය ඒ වගේම තමයි මේ වර්ෂයේ අපි 2022 පාසල් ආරම්භ කරනවත් එක්කම අපි පළාත් කාර්යාල සඳහා මේ වන විට නිලැඳුම් 68% ප්‍රගතියක් අපි ලබා දීලා තියෙනවා. ලබලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ නිලැඳුම් දරුවන්ට සම්පූර්ණම අපි යවන්නට මේ ජනවාරි 31 වෙනිදා වෙනකොට සම්පූර්ණම නිලැඳුම් ලබා දීමේ කටයුත්ත අපි අවසන් කරන්නට බලාපොරොත්තු වෙන මොනතරම් අභියෝග තිබුණත් ඒ වගේම සම්පූර්ණ රෙදි මීටර් 1,26,94,000යි. මේ සම්පූර්ණ රෙදි මීටර් ප්‍රමාණයෙන් මේ වන විට 68%කට වැඩිය මේවා මේ රෙදි අපි කලාප කාර්යාලවලට මේ වන විට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඉතිරි රෙදි මීටර් ප්‍රමාණය අපි ජනවාරි මේ මාසේ 31 වෙනිදාට ඉස්සෙල්ලා අපි ඒ කලාප කාර්යාලයට ලබා දීමට කටයුතු කරනවා. ඉතින් සමහර වෘත්තීය සංගම් වල සමහර නියෝජිතයෝ හිතාගෙන ඉන්නේ මේ දරුවන්ට ගැන කතා කරමින් ගුරුවරු පිළිබඳව කතා කරමින් යම් යම් තමන්ගේ දේශපාලන පටු අරමුණු ඉටු කරගන්නට උත්සාහ ගත්තට එවැනි අවස්ථාවකට අපි කොහෙත්ම ඉඩ තියන්නේ නැහැ. මොකද මේ රටේ අධ්‍යාපනය ඉතාමත්ම වැදගත්. ඒ වැදගත් කාර්ය පිළිබඳ අවබෝධකින් යුතුව කටයුතු කරන නිසා අපි පැහැදිලිවම කියනවා මොන අභියෝග තිබුණත් මේ දරුවන්ට ලබා දෙන සීලු කටයුතු වලදී ඒ සීලු පාසුකම් ලබා දීමට අපේ අමාත්‍යාංශය අපි බොහොම කැපවීමෙන් කටයුතු කරන කියන ප්‍රකාශය කරමින් වගකියුතු මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලා සිටිනවා මෙවැනි යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අපේ අමාත්‍යාංශයේ අපේ නිලධාරින් ඉන්න ඕන. මාත් එක්ක ඕන වෙලාවක දුරකථනයෙන්ද නැත්නම් හමු වෙලා හරි සාකච්ඡා කරන්න පුළුවන්.